අපි අද රිවියු කරන්න යන්නේ MSI බ්‍රෑන්ඩ් එකෙන් එන GTX 1650 Super කියන graphic card එක ගැන. ඉස්සෙල්ලාම අපි බලමු මේකේ unboxing එක කරලා ඊට පස්සේ අපි video එකේදී අපි මේක ගැන කතා කරමු. මුලින්ම අපිට box එක unbox කරගත්තාම බලා ගන්න පුළුවන් මේ විදිහට ලියුම් cover එක තියෙනවා. ඔව් ඒකේ අපිට quick user guide එක සහ user manual එක බලා ගන්න පුළුවන්. Quick user guide එක cartoon එකක් විදිහට තමයි තියෙන්නේ. භාෂා ගොඩකින් තියෙන user manual එකකුත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට thank you card එකකුත් බලා ගන්න පුළුවන්. ගොඩක් ආරක්ෂිත box එකක මේක ඇසුරුම් කරලා තියෙනවා. මේක අපිට dual pan system එකක් බලා ගන්න පුළුවන්. එතකොට මේක දැන් 2100 කේ අගෝස්තු වගේ වෙද්දි මේකේ ප්‍රයිස් එක රුපියල් 50000ක් 55000ක් වගේ අතර මිලක් වෙනවා. මේකේ පොඩි අවාසියක් විදිහට තියෙන මේකේ මේ බෑක් ප්ලේට් එකක් බලා ගන්න හම්බෙන්නේ අපිට. සම්පූර්ණයෙන්ම ස්කෙලිම සර්කිට් එක තියෙන්නේ. ඊට පස්සේ අපි මේකේ පෝට් ගැන අන්තිමට කතා කරමු. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ විශේෂ ටෙක්නොලොජි එකක් තියෙනවා. මේ Zero Pros කියන ටෙක්නොලොජි එකෙන් මේක බලා ගන්නවලා තියෙන්නේ. ඒකෙන් මේකේ තියෙන නොයිස් එක ගොඩක් දුරට අඩු වෙනවා. ඒ කියන්නේ වයිස් ස්ටුඩියෝ එක වගේ මේක යූස් කරනවා නම් ඔයාලට ගොඩක් මේක ප්‍රයෝජනවත්. අපි දැන් මේ graphic card එක ගැන කතා කරමු. ඒ කියන්නේ දැන් මේ graphic card එක කාටද සුදුසු වෙන්නේ කියලා අපි කතා කරුවොත් එහෙනම් මේ graphic card එක වැඩත්ම සුදුසුයි graphic design කරන කෙනෙකුට මේක සුදුසුයි නැත්නම් gaming කරන කෙනෙකුටත් මේක සුදුසුයි මේ gaming කරන කෙනෙකුට වඩාත් සුදුසුයි. එතකොට දැන් මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ RAM memory එක 4GB GDDR6 කියන version එක තියෙන්නේ. එතකොට මේකේ boost clock එක සහ memory speed එක 1750mAh සහ 12GBps memory speed එකක් මේකට තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේක Dragon Center කියන software එක හරහා සහ මේ Afterburner කියන software එක හරහා ඔයගොල්ලන්ට මේක overclock කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේක OC Edison එකක්. ඒ කියන්නේ overclock කරගැනීමේ හැකියාව තියෙන graphic card එකක්. ඊට පස්සේ අපි කතා කරුවොත් එහෙනම් මේකේ විශේෂ මේ ගුණාංගයක් තියෙනවා. මේ stay play hard stay silent කියන එක. ඒ කියන්නේ මේ ෆෑන් වල තියෙන සවුන්ඩ් එක ඒ කියන්නේ නොයිස් එක ඉතාලම අඩුයි. උගලන්ට මේක ස්ටුඩියෝ එකක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මැක්ස් ක්වොලිටි එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ 4K රෙසලූෂන් එකකින් අපිට අවුට්පුට් එකක් ගන්න මේ හැකියාවක් මේකේ තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක සම්පූර්ණ මේකේ මොඩල් නේම් එක තමයි GeForce GTX 1650 Super Gaming X කියන version එක. මේකේ තව Windows XS කියලා version එකකුත් එනවා. මේක Gaming X version එක. එතකොට ඔයාලට මේ graphic card එක high කරන්න නම් ඔයාගේ graphic card එක හරි කරන්න slot PCI Express slot එක මේ version එකෙන් තියෙන්න ඕනේ. ඊට අමතරව CUDA Core unit 1280 කුත් මේකේ තියෙනවා. මෙමරි බස් ස්පීඩ් එක 128 bit කියලා සඳහන් කරනවා. එතකොට ඔයගොල්ලන්ට මේක මේ graphic card එක බල ගන්නවට නම් 6 pin extra power එකක් දෙන්න ඕනේ. එතකොට මේගොල්ලෝ එක recommend කරනවා 350 volt power supply එකක් තියෙනවා නම් ඔයාලට මේ graphic card එක use කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අපිට ඊළඟට වැදගත් වෙන දේ තමයි graphic card එකක් ගත්තොත් මේකේ තියෙන මේ output
මොන විදිහටද අපිට output jack interface ටික තියෙන්නේ කියලා. ඒකවල දැන් මේකේ ටිකක් අලුත් විදිහට එන setup එකක් තමයි තියෙන්නේ. Display port 3ක් සහ HDMI port එකක් තමයි බලාගන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ HDMI port ඔයාගේ monitor එකේ තියෙන HDMI නම් ඒකටත් මේක support කරනවා. එහෙම නැත්නම් display port 3ක් තියෙනවා තව dual setup monitor setup එකක් හරි ඒ වගේ ගොඩක් monitors දාලා ඔයගොල්ලෝ setup එකක් හදා ගන්නවා නම් එහෙම තියෙනවා. එහෙනම් අද video එකත් එක්ක එකතු වුණ හැමෝටම ස්තුතියි.